ලෝකයේ තියෙන වනාන්තර සීග්‍ර ලෙස විනාශ වෙන යුගයක ශ්‍රී ලංකාවේ තිබෙන ලෝක උරුමයක් වුණ සිංහරාජර වනාන්තරයට ආසන්නයේ තිබෙන අනිත් කන්ද රක්ෂිතය විනාශයට පත් වීගෙන යනවා. ගොබමැල්ල කන්දිකුඹුර වැනි ගම්මාන රසකට පානීය ජල අවශ්‍යතාවය සපුරා ගන්නා ජල පෝෂක ප්‍රදේශය මේ අයුරින් විනාශ කරන අතුරු අවශ්‍යතාවයෙන්ම ප්‍රදේශයේ කුඹුරු අස්වැද්දීම කරන්නේද මෙම ජල ප්‍රමාණය. ප්‍රදේශවාසීන් කියන්නේ දැනටමත් මේ වතුර ප්‍රමාණයෙන් මදි කියායි. ඉදිරියටත් එසේ වුවහොත් ගොවිතැන් වැඩ කරන්නේ කෙසේද? ජනතාව ඉල්ලා සිටින්නේ ගිලට දිය පොතක් නැතිව මිනිසුන් මැරෙන මොහොතක ඉතා ඉක්මනින් රජයේ අවධානය මේ ගැන ගම්වාසීන්ගෙන් අපි ඇහුවම ඔවුන් මෙසේ ප්‍රකාශ කර සිටියා. මින් ඉදිරියට නොවෙන්න මොනවහරි කරන්න කියන එක තමයි අපි කියන්නේ. මුළු ලංකාවටම කියන්නේ දේශපාලන අධිකාරියට කියන්නේ මේ මොනවහරි කළා විසඳුමක් දෙන්න. ඇත්තටම අපේ දුව දරුවන්ට වතුර පොදක් නැති වෙනවා. කැලේ මහ විනාශයක් කරලා තියෙනවා. ගියන් ගියපු කෙනාට ඇත්තටම දැක්කන් ඇහැට කඳුලක් උනනෝ. විල්පත්තුවට වැඩිය ලොකු විනාශයක් කරලා තියෙන්නේ. මේ මේ ලංකාවේ තියෙන ලොකුම වන විනාශය වෙන්න පුළුවන් මේක. සිංහරාජ කැලේ කොටසක් මේ බලධාරීන්ගේ නෙත ගැටේවායි කියලා තමයි ඇත්තටම කියන්නේ හිතෙන්නේ. හරිම කනගාටුදායක තමයි මේ කරලා තියෙන්නේ. මිනිස්සු විසා මේ කොරෝනා මේ මුවාවෙන් තමයි මේ විනාශ කරන්නේ. කොරෝනා ඇඳිනීතිය දාලා තියෙන අතරේ මේ මිනිස්සු කැලේට පැනලා කැලේ කපනවා. ඒ ඒ ටික කාලෙට තමයි මේ වගේ වන විනාශයක් සිද්ධ වුණේ. අනේ ඒක නිසා අපි කොහොම හරි බලධාරීන්ගේ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ නෙට ගැටේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. 1000 ගානක් විතර ගම්මුන් වතුර බන්නේ ඔය කැලෙන් තමයි. මොකද ඉස්සර මාස 3ක් පැවුවත් අපිට වතුර නැති වුණේ. දැන් සතියක් පානකොට අපිට කොන්න වතුර ඩිංගක් නැහැ. ඉතින් මේ ගැන ඇත්තටම අපි කියන්න ඕන බලධාරීන් කිව්වට කිසිම මේකක් නැහැ. අපි ජනාධිපතිතුමාට කියන්නේ ජනාධිපතිතුමාට කැලේ අමාත්‍යාංශයට ඉන්න අඩවි නිලධාරීන්ට අපි කියන්නේ මේ ගැන ඇස්සරලා බලලා මේ කරන්න තියෙන විනාශය නවත්තලා
සාධාරණයක් ඉෂ්ට කරලා අපේ කැලේ අපිට තිබ්බ විදියට මේ නැවත ගොඩනගා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. ඇත්තම අපි කියන්නේ මුකුත් නෙවෙයි අපේ මේ සම්පත ආරස්ස කර දෙන්න අපිට කියන්න දෙයක් නැහැ. ඔබතුමාලගේ මැදිහත් වීමෙන් හරි ලෝකෙට දන්නලා මේ මේ බලවතුන්ගේ ඇස්ස රෝල දීලා මේ අපි මේ මේ ගමේ අපි අපි කරපු මේ මේ දෙයට අපිට සහයෝගය දෙන්න. සමහර විට හෙට අපිට ගල් ගහන්න පුළුවන්. අපිට දොස් දෙන්න පාරට බහින්න නැති වෙන්න පුළුවන්. ඒ කෙසේ වුණත් කමන්නේ. අපි මරුණක් කමන්නේ අපිට ඕන අපේ වනාන්තරය ආරක්ෂා කරගන්න. ඒ මේ කන්ද නායනේ හින්දා රජයේ වියදමෙන් රජයෙන් මුදල් ලබා දීලා මේ මිනිසුන්ට ඉඩකඩම් ඒ ගෙවල් හදාගන්න ඒ සියලු දේ කළා පහල පදිංචි කරුවේ මේක නායනේ හින්දා. එතකොට මේ කැලේ දැනට කපනවා කියලා කියන්නේ අනාගතේ නායේ මේ තර්ජනයකුත් තියෙනවා. එතකොට ඒ නායා ආවොත් දැනටත් මේ මේ පවුල් ඉන්න මිනිසුන්ගේ ජීවිත බර ගණනකට අවදානමක් තියෙනවා. හැදෙන් දරුවට වතුර ටික නැති වෙනද ගහකොළ කපලා විනාශ කළොත් අපිට යන මේ ගැන හැදෙන දරුවට කල් දසව නැතුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒක නිසා මේක වේර ගන්න තමයි අපි ඔකම දී ප්‍රකාශ කළ සිටියේ මෙම රක්ෂිතය උන්ට අයත් නොවන බවයි. මේකට වගකීම යුත්තේ කවුද?